ධර්මානුශාසනාව අද දේශකයාණන් වහන්සේ දෙහිවල පාමංකඩ ගංගාරාමාධිපති කිරුළපණ ශ්‍රී විද්‍යාරාම ධර්ම පරීක්ෂණ පුස්තකාලයේ අධ්‍යක්ෂ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍යපාද මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ දෙවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං
තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයං ති සදහවත් වාසනාවන්ත පින්වත්නි අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකාව වශයෙන් තබා ගත්තේ තථාගත සම්මානීය බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුණ සංයුත්තනිකායේ කෝසල සංයුත්තේයිති පතම සංගාම සූත්‍රයේ ඇතුළත් වන පුංචි ගාථා ධර්මයක්. මේ ගාථා ධර්මයේ තුලින් තථාගත බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන මිනිසයා විසින් අවබෝධ කරගත යුතු දැනගත යුතු ඉතාමත් වැදගත් කරුණු සල්පයක් විස්තර කරලා තිබෙනවා. මේ කරුණු සල්පය ධර්මයේ ඇසීම සම්බන්ධයෙන් මේ වෙලාවේදී සෑම කෙනෙක්ම සද්ධාව ප්‍රදරි කරගෙන කරුණා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ධර්ම විහාර හිතේ ගොඩනගාගෙන ඉතාම හොඳ හැඟීමෙන් යුක්තව මේ සල්ප වේලාව තුළ ධර්මයේ ශ්‍රවණය කරන හැටියට ආදරයෙන් මතක් කරන් සතුටුයි. පින්තුනි මා මාතෘකාවෙන් තබාගත් මේ ධාතා ධර්මය බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඉතා වැදගත් කරුණක් නිමිති කරගෙන. එදා බුදුරජාණන් වහන්සේ දවස මගධ රාජ්‍යයේ අධිපතිව හිටපු බිම්බිසාර රජතුමා තමන්ගේ පුත්‍රයා නිසා රාජ්‍ය ලෝභයට පත් වෙච්ච නොමග ගිය අජාසත් කුමාරයා නිසා අවාසනාවන්ත ලෙස මරණයට පත් වෙච්ච කතාව අපි අහලා තිබෙනවා. අජාසත් රජතුමාගේ මව වේදේහිකා බිසවද මගධ අධිපති බිම්බිසාර රජතුමාගේ ශෝකාකූල මරණය නිසා බොහෝ කනගාටුට පත් වෙන වේදනාවෙන්ම ඇයද තමන්ගේ ස්වාමියා මියගිය ශෝකයෙන් මියගියා කියලා සඳහන් කරලා තියෙනවා. මේ වේදේහිකා බිසව කොසල් රජතුමාගේ දයාබර සොයුරියක්. මේ වේදනාම මියගියාට පස්සේදී කොසල් රජතුමා කල්පනා කළා මම මගේ සොයුරියට දායාද වශයෙන් කසී රට බිම්බිසාර රජතුමාට දීලා තියෙනවා. දැන් ඇය මේ ගිහින් තියනව පමණක් නෙමෙයි අජාසත් නරක මිත්‍රයන්ගේ ආශ්‍රය නිසා විශාල විනාශයක් සිද්ධ කරගෙන තියෙනවා. මේ නිසා ඔහුට මාමගේ සොහිරුට දායාද වශයෙන් දුන්න මේ රාජ්‍යය බුද්ධිමන්ත දීම නුසුදුසී කියලා කල්පනා කරලා ඔහු සේනාවක් අරගෙන ගිහිල්ලා කසී රාජ්‍ය ලබා ගැනීමට යුද්ධ කළා. ආසනාවකට වාගේ කොසල් රජතුමා යුද්ධයෙන් පරාජයට පත් වෙලා ඔහු පලා ආවා. මේ සිද්ධිය බිඳු පිණිස වීථියේ හැසිරුණ භික්ෂුන් වහන්සේව දැකලා බුදුරජාණන් වහන්සේට ඇවිත් මතක් කළා ස්වාමීනි කොසල් මහ රජතුමා අජාසත් රජු සමග කසී රාජ්‍යය සඳහා යුද්ධ කරන පරාජයට පත් වෙලා පලා ඇවිත් ශෝකයෙන් ඉන්නවා කියලා. අන්න ඒ වෙලාවේදී තථාගත බුදුරජාණන් වහන්සේ ඒ කාරණය නිමිති කරගෙන මහසී වික්ෂු සංඝයාට කතා කරලා කිව්වා මහණෙනි අජාසත් පවිතංගේ ආශ්‍රය නිසා සිත් කෙලකුවන්ගේ ආශ්‍රය නිසා පවිත ක්‍රියාවන් වලට නැමී ගිහින් තිබෙනවා. තමන්ගේ පියාගේ ජීවිතය හානි කරන්නට තරම් ඔහු පෙළඹී ගියා. මේ නිසාම මවගේ ජීවිතයද නැති වී ගියා. මේ සත්‍යය ගැන කල්පනා කරපු කොසල් රජතුමා බොහොම කලකිරීමට පත් වුණා. අජාසත් බෑනනුවන් පිළිබඳව ඒ නිසා ඔහු තමන්ගේ රාජ්‍ය ආපහු ගැනීමට යුද්ධයට එළඹුණු නමුත්
පරාජිතව ආපහු පැමිණලා ඉන්නවා කියලා. ලෝකයේ යුද්ධයේ ස්වභාවය මෙහිමයි මහණෙනි. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයං කියලා බුදුහාමුදුරු විස්තර කළා. එහි තේරුම පින්වතුනි, ජයං වේරං පසවති දිනන්නා හැම විටම වේරං පසවති වෛරක්කාරේ වෛරී ජනයා ලබනවා කියන එකයි. දුක්ඛං සේති පරාජිතෝ පරාජිතෝ දුක්ඛං සේති පරාජිතයටපත් වෙච්ච පරාජය වෙච්ච පුද්ගලයා මේ නිසා දුකසේ හොයනවා කියලා බුදුහාමුදුරු විස්තර කළා. යම් දවසක උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයං කියලා සඳහන් කළා. ජය පරාජයං හිත්වා ජය පරාජය දෙක අතර පුද්ගලයාට උපසාන්ත පුද්ගලයා කියලා කියනවා. උපසන්තෝ සුඛං සේති එබඳු උපසාන්ත පුද්ගලයා සුවසේ හොයනවා කියලා බුදුහාමුදුරු විස්තර කළා. යම් මිනිසෙක් යුද්ධයට ලැබුණොත් ජයග්‍රහණය සඳහා කටයුතු කළොත් එම තැනත්තා පරාජයටපත් වෙනොත් ඒ පරාජයටපත් වෙච්ච පුද්ගලයා හැම විටම ශෝකයටත් දුකටත් භාජන වෙනවා තමන් පරාජය වුණා කියන හැඟීම නිසා. යම් මිනිසෙක් තුල ජය පරාජය දෙක පිළිබඳ අදහස නැද්ද? එබඳු තැනත්තා උපශාන්ත පුද්ගලයෙක්. කිසිවකින් කලබල වෙන්නේ නැති කිසි ආත්මార్థකාමී හැඟීමක් හෝ ජයග්‍රහණයක් පිළිබඳ අදහසක් නැති පුද්ගලයෙක්. එබඳු තැනත්තාට සුවසේ හොයන්ට පුළුවන් කියලා බුදුහාමුදුරු විස්තර කළේ උපසන්තෝ සුඛං සේති කියන මේ වචන වලින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව පින්නතුනි, අද මුළු ලෝකයේම මනුෂ්‍යයන් අතර අරගලය, කලබගෑනිය, යුද්ධය හටගෙන තියෙන බව පේනවා. මේ පිළිබඳව කරුණු හොයලා බැලුවාම පේන දේ තමයි පින්නතුනි, මනුෂ්‍යයන්ගේ සිත් සතන් යම් ප්‍රමාණයකට දූෂිත වෙලා තිබෙනවද? කිරිති වෙලා තිබෙනවද? එහි ප්‍රතිඵල හැටියට මනුෂ්‍යෝ වඩාත් ආත්මార్థකාමීව, වඩාත් කුරිරුව ක්‍රියා කරන්න පෙළඹී ගිහින් තිබෙන බව අපට දක්නට තිබෙනවා. මේ නිසාද මුළු මහත් ලෝකයේම මනුෂ්‍යයන්ට දියෙන් යුතුව ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙන බවක් පේනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා, යුද්ධය ඊටාම බිහිසුණු දෙයක්. ඒ වගේම බියකරු දෙයක්. යම් මනුස්ස සමාජයකට යුද්ධයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් කමක් තිබෙනවා නම්, එබඳු උදවියට බියෙන් තොරව සුවසේ ජීවත් වීමේ භාග්‍යය උදා කර ගන්නට පුළුවන් කියලා තථාගත බුදුරජාණන් වහන්සේ විස්තර කළා දිලා තියෙනවා. අද අපි ලක්දිව ජන සමාජයේ වශයෙන් නැත වසර කීපේ පුරාම ඊටම වේදනාකාරී තත්වයකට පත්ව ජීවත් වෙන බව පැහැදිලි කාරණයක්. අද අපි විවිධ හේතු නිසා විෂණයකට ලක් වෙලා ජීවත් වෙනවා. මේ නිසා පින්නතුනි, අපි කල්පනා කරලා බැලුවොත් තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව යුද්ධය පිළිබඳව බෞද්ධ අදහස කුමක්ද කියලා අපි කල්පනා කරලා බැලුවොත්, බුදුරජාණන් වහන්සේ යුද්ධය සම්පූර්ණයෙන්ම බැහැර කරපු අදහසක් බව මෙහිදී අපි කල්පනාවට ගන්න ඕනේ. බුදුදහමේ උගන්වන්නේ සෑම සත්වයේගේම ජීවිතය ආරක්ෂා කිරීම. සෑම මනුෂ්‍යයෙකුගේම සෑම සත්වයෙකුගේම පමණක් නෙමෙයි, මුළු මහත් පරිසරයේ සුරක්ෂිතතාව පවා බුදුපියාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරලා තියෙනවා. මේ නිසා මේ පින්වතුන් කවුරුත් අහලා තිබෙනවා, බුදුරජාණන් වහන්සේ දවස කොසල් මහ රජතුමා ශාක්‍යයන්ගෙන් ලබාගත් විසවක් වන වාසභ කත්තිහාට දාව පුතෙක් උපන්න විදුඩබ කියලා. මේ විදුඩබ කුමාරයා මේක් නරක යහළුවන්ගේ ආශ්‍රය නිසා මේ රජතුමාගේ රාජ්‍යය බලෙන් උදුරා ගත්තා කියන කතා පුවත අපි අහලා තිබෙනවා. මේ නිසා කොසල් මහ රජතුමාට සිද්ධ වුණා පස්සේ අවස්ථාවකදී සමගි වෙච්ච අජාසත්ය පිහිට හොයන්ට. මේ මා මුලින් සඳහන් කරපු සූත්‍රයේ දෙවෙනි සූත්‍රයේ හැටියට සඳහන් වෙලා තිබෙන්නේ ဒုတိය සංගාම සූත්‍රය. ඒ ဒုတိය සංගාම සූත්‍රයේ විස්තර වෙන හැටියට මුල් අවස්ථාවේදී පරාජය වෙච්ච කොසල් රජතුමා දෙවෙනි අවස්ථාවේදී සේනා සංවිධානය කරගෙන ගිහිල්ලා යුද්ධ කළා කසී රාජ්‍යයත්
ඒ වගේම අජාසත් රජතුමා ජීවග්‍රහයෙන් අල්ලගත්තා කියලා සඳහන් වෙලා තිබෙනවා. නමුත් ඔහු අජාසත්ගේ ජීවිතයට හානියක් කරන්න කල්පනා කළේ නැහැ. ඔහු තීරණා කළ තුමුනේ තමන්ගේ උරුමය නැවත ලබා ගන්නට පමණයි. මේ නිසා අජාසත්ව ජීවග්‍රහයෙන් අල්ලගෙන ඔහු ජීවිතයේ තිබියදී අතහැර දැම්මා කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව පින්වතුනි පසු කාලයකදී මේ දෙදෙනා බොහොම සමගි සම්පන්නව කටයුතු කළා. අවසාන වෙලාවේදී කොසල් රජතුමාට සිද්ධ වුණා අජාසත්ගේ පිහිට සොයාගෙන යන්න තමන්ගේම පුතා තමන්ගේ රාජ්‍යය බැහැරගත්ත නිසා. නමුත් අවාසනාවකට වගේ කොසල් රජතුමාට ඒ වාසනාව තිබුණේ නැහැ. ඔහු අතරමඟදී මේ ගියා කියලා සඳහන් වෙනවා. ඒ ආසන්න කටයුතු පවා සිද්ධ කළේ පසේ කාලෙකදී අජාසත් රජතුමා. මෙතනදීම අපට යමක් සීකරන්න පුළුවන්. යම් වෙලාවකදී අපි විවිධ හේතු නිසා යුද්ධයට එළඹෙනවා. අරගලයට එළඹෙනවා. නමුත් ලෝක වෙනස් වීම ආනුව සබහා ධර්මයේ වෙනස් වීම ආනුව අපි යුද්ධ කරපො අපි විරුද්ධව කටයුතු කරපො උදවියටම සමහර විටක ආපහු ඒ ඇගේ පිහිට හොයායන්ට සිද්ධ වෙනවා. මේක මෑත කාලයේ ඉතිහාසයේ ලෝක ඉතිහාසය දිහා බැලුවාම අපිට පේනවා. නොඑක් දෙනා නීද අයිතිවාසිකම් නීද බලාපොරොත්තු මුල් කරගෙන ඒකනිකා අරගල කරගන්නවා යුද්ධ කරගන්නවා. නමුත් පොදු විසනයක් පැමිණිච්ච වෙලාවකදී නැවත ඕනෝන්ගේ පිහිට ඕනෝන්ට උමනා කරනවා. නිසා ලෝකෙ ස්වභාවය තමයි ජීවත් වීම සඳහා ස්වාධීනව නිදහස්ව සන්තෝෂයෙන් එකිනෙකාගේ පිහිට එකිනෙකාට උමනා කරන බව බුදුරජාන් වහන්සේ මේ කාරණේ ඉතාම පැහැදිලිව පෙන්වලා දීලා තිබෙන දෙයක්. මේ නිසා අපි කල්පනා කරන්න ඕනේ එකවර තීරණ ගන්න නැතුව යුද්ධයට වඩා වැදගත් දෙය මිනිස්සු ජීවත් කරවීම. මේ නිසා තථාගත බුදුහාමුදුරු සඳහන් කළේ යුද්ධයට යන්න පෙර කල්පනා කරන්න කියලායි. මා මුලින් සඳහන් කරගෙන ආවර වාසභ කත්‍යා පිළිබඳව ඒ කොසල් රජතුමාට ශාක්‍යයන් විසින් දීපු ඉල්ලීමක් උඩ දිසාවක් හැටියට මහා නාම ශාක්‍යයාට දාව 16කගේ කුසින් උපදිච්ච දියණියක් දුන්නේ. පස්සේ කාලෙකදී විදුඩබට දැනගන්න ලැබුණා මේ ශාක්‍යයන් විසින් කොසල් මහ රජතුමාව රහත්ලා තියෙනවා කියලා. ශාක්‍ය කන්‍යාවක් ශාක්‍ය කාන්තාවක් හැර 16කගේ දියණියක් දුන්නා කියලා. තමන්ගේ ගම බලන්න ගිය වෙලාවේදී ශාක්‍යයන් විසින් විදුඩබව පිළිගෙන ඒ උත්සවය අවසන් වෙලා ආපහු යද්දී විදුඩබ කුමාරයාගේ කඩුවක් අමතක වෙලා ගියා. සේවකේ කාවයි කඩුව ආපහු ගෙනියන්න එතකොට ඔහු වාදල හිටු පුතුව කිරින් සෝදනවා. ඒ උත්සවයේ කටයුතු අවසන් කළා. ඒව අවසන් අක්‍රමෙන් හිටපු ජනතාව දිහා බලනකොට මේ සේවකයාට දකින්න හම්බ වුණා. ඔහු ඇහුවා ඇයි මේ අපේ රජතුමා වාදල හිටපු ආසනේ සෝදන්නේ කියලා. ඒ 16කගේ පුතෙක් කියලායි එන්න උත්තර දුන්නේ. මේ කතාව අහපු විදුඩබ බොහොම කෝපයට පත් වෙලා ශාක්‍යයන් නැතිකරන්න සමූල ඝාතනය කරන්න එළපුණා. අන්නේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව වළක්වන්න ශාක්‍ය ජනපදයේ නිල එක්තරා කොළහැලුණු ගසක් යට වාඩිලා ඉන්න වෙලාවේදී සේනා සහිත පාපු විදුඩබ කුමාරයා බුදුරජාණන් වහන්සේ දැකලා ප්‍රශ්න කළාම කිව්වා මම මගේ ඥාතීන්ගේ පැත්තෙන් එන සුළඟ පවා අගය කරනවා. මට මේ සේවනේ ඉතාවටින එකක්. දැන් ඔවුන් සේවනක් රහිත මේ කොළහැලිච්ච ගසේ තත්වයටපත් වෙලා ඉන්නවා. ඒ නිසායි මම මෙතන වාඩිලා ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ විස්තර කළා. මේ නිසා මේ යුද්ධයේ හොඳ මදි කියන එක තේරුම් ගත්ත කුමාරයා ආපහු ගියා කියලා දැක්වලා තියෙනවා. අන්නේ කාරණේ නිමිති කරගෙන එදා බුදුහාමුදුරුවෝ දේශනා කළා සුසුකංවත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු මියරාම අවේරිනෝ කියලා. වෛරකීම් ඇතිව වාසය කරන මනුෂ්‍යයන් අතර වෛර නොමැතිව බුදුහාමුදුරුවෝ සුවසේ වාසය කරනවා කියලයි ඒ ගාථාවෙන් කියවෙන්නේ. වෛරී ජනයා තමයි යුද්ධයට එළඹෙන්නේ. අභ්‍යන්තර ආධ්‍යාත්ම යුද්ධයක් නොමැති තැනැත්තාට ලෝකේ වෛර කරන්න උවමනා කරන්නේ. එමත් තැනැත්තා අවේරිනෝ වෛර රහිතව සුවසේ සුසුකං සුවසේ ජීවත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ විස්තර කළා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ යුද්ධයේ වළක්වන්නට එතෙන්ට වැඩම කරපු බව සඳහන් වෙනවා. ඒ වගේම මේ පින්වතුන් කවුරුද දන්නවා රෝහිණී නදී ජල අරගලය ශාක්‍යොත් කෝලියොත් කුසිකර්මෙන් ජීවත් වෙච්ච ජනතාවක්.
එයගේ රතමැදින් ගලාගෙන ගිය ගඟ රෝහිණී නදිය. කාලෙකදී මේ නදිය සිඳීමටපත් වෙනවා, ජලය අඩු වෙනවා. මේ නිසා එක්තරා අවස්ථාවකදී කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීමේදී දෙපාර්ශ්වය අතර අරගලයක් ඇති වෙලා ඔවුන්ගේ ජීවිත විනාශ කර ගැනීමට යුද්ධයකට එළඹෙන්න සූදානම් වුණා. බුදුහාමුදුරුවෝ එතෙන්ට වැඩම කරලා ප්‍රශ්න කළා, උදකං කිංගග්ගති මහරජාති කියලා. අප්පංභන්තේ මහරජය උදකේ ජලය කොච්චර වටිනවද කියලා. අප්පංභන්තේ ස්වල්පයයි ස්වාමීනි. කත්ත්‍යා කිංගග්ගත් අග්ගහන්ති මහරජාති කත්ත්‍යා නාම අනද්ධාභන්තේති. ශක්‍රිය කොච්චර වටිනවද මනුෂ්‍ය ජීවිත වශයෙන් කියලා බුදුහාමුදුරු ප්‍රශ්න කළා. බොහොම අනර්ගයි ශක්‍රිය මනුෂ්‍යයන්ගේ ජීවිතය, විශේෂයෙන් මනුෂ්‍යයන්ගේ ජීවිතය ඉතාම අනර්ගයක් කියලා උත්තර දුන්නා. බුදුහාමුදුරු ඒ වෙලාවේදී ප්‍රකාශ කළා, නයුත්සං පන තුන් මහකං උදකං නිස්සාය අනග්ගේ කත්ත්‍යේ නාසේතුන්ති. මේ ස්වල්පයක් වටින ජලය සඳහා ඔබ අනර්ගයේ මනුෂ්‍යයන්ගේ ජීවිතය නැති කිරීම නයුත්සං නොකළ යුත්තක් නේද කියලා පැහැදිලි කළාට පස්සේදී මේ ඉතා සුළු දෙයක් සම්බන්ධයෙන් වටිනා මිනිස් ජීවිත විනාශ කිරීම නොසුදුසු ක්‍රියාවක් කියලා තේරුම් ගත්ත ඔහු ධර්මයේ පිහිටි ආතල දක්වනවා. මේ විදිහට කල්පනා කළාම තථාගත බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම ලෝකේහි යුද්ධය අගය කළේවත් යුද්ධය පිළිබඳව කිසිම අවස්ථාවක බුරුලක් දුන්නේවත් නැති බව පේනවා. යුද්ධේ හටගන්න හැටි බුදුහාමුදුරුවෝ විස්තර කළා. මිත්‍යා සංකල්ප නිසායි යුද්ධේ හටගන්නේ කියලා. මිත්‍යා දෘෂ්ටිය යුක්ත මිනිසයා ඒ අනුවයි කල්පනා කරන්නේ. ඒ කල්පනාවල් වලට සම්බන්ධ වෙන්නේ කාම ව්‍යාපාද විහිංසා කියන මේ සිතුවිලි තුන. මිත්‍යා සංකල්පන. කාමේ නිසා තමයි ලෝකේ සියලු අරගල හටගන්නේ, කාමාන මේව. අසල්වැසියෝ අසල්වැසියෝ සමග, මව්පියෝ මව්පියෝ සමග, මව්පියෝ දූදරුවෝ සමග, නෑදෑයෝ නෑදෑයෝ සමග, ගම් ගම් සමග, රටවල් රටවල් සමග අරගලවලට බසින්නේ මිනිස්සු අයිතිය සඳහා තමන්ගේ හිත් තුළ හටගන්න ආත්මාර්ථකාමී ප්‍රශ්නාව මුල් කරගෙන කාමයේ මුල් කරගෙන කියලා බුදුහාමුදුරුවෝ විස්තර කළා. ඒ සපුරා ගැනීම සඳහා ව්‍යාපාදයක් විහිංසාවක් මුල් කරගෙන ක්‍රියා කරනවා කියලා උන්වහන්සේ විස්තර කළා. ව්‍යාපාදය කියලා කියන්නේ අනුන් නැසීම පිළිබඳ හැඟීම. විහිංසාව කියලා කියන්නේ අන්ත හිංසා කිරීම පිළිබඳ අදහස. මේ අනුව කල්පනා කරාම අපිට පේනවා මිත්‍යා සංකල්පනා මුල් කරගෙන මනුෂ්‍යයා ලෝකේ යම් කවදාහරි දවසකදී ක්‍රියාත්මක වුණා නම් තමන්ගේ ආත්මාර්ථය සපුරා ගැනීම සඳහා ව්‍යාපාදයේ විහිංසාව කියන මේ සිතුවිලි දෙක ඔස්සේ කාය වචන දෙක හසුරුවලා විශාල මිනිස් ඝාතන සිද්ධ කළා, තමන්ගේ මුළු පරිසරයම විනාශ කරගත්ත කියන එක පැහැදිලි දෙයක්. මේ නිසා බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තිබෙනවා තමන් පමණක් නෙමේ ජීවත් වෙන්න උවමනා කරන්නේ. මේ ලෝකේ හැම ඉපදිච්ච සත්වයෙක්ම, මිනිසෙක්ම, ජීවියෙක්ම පරිසරයම ජීවත් වීමට අවශ්‍ය කරනවා, පැවැත්ම උවමනා කරනවා. ඒ සියලු දේ මිනිසයාගේ ජීවිතයට උපකාරී වෙන නිසා ඒ හැම කෙනෙක්ගේම ජීවිත ආරක්ෂා කිරීම, පරිසරය ආරක්ෂා කිරීම උපන් මිනිසෙකුගේ යුතුකමක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ විස්තර කළා. සමහර වෙලාවකදී චක්කවර්ති සීයනාද සූත්‍රයේ දැක්වෙන ආකාරයට මනුෂ්‍ය අරගලයට පෙළඹෙන හේතු කීපයක් දක්වලා තිබෙනවා. පළවෙනි කාරණේ තමයි දිලිඳුකම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මනුෂ්‍යයන් අතර යම් ප්‍රමාණයකට දිලිඳුකම පැතිරලා යනවාද, ඒ දිලිඳුකම නිසා මනුෂ්‍යයන් අතර සොරකම, බොරුව, කාම මිත්‍යාචාරය, එකිනෙකා කෙරෙහි වෛරයෙන් ක්‍රියා කිරීම ආදී පාපී ධර්ම ඇති වෙලා ගිහිල්ලා එකිනෙකා විනාශ කරගන්න තත්වයකටපත් වෙන බව බුදුහාමුදුරුවෝ විස්තර කළා. මේ නිසා මිනිස්යාගේ ආයුෂය අනුක්‍රමෙන් පිරිහි පිරිහි ගිහිල්ලා ඊටාම කෙටි ආයුෂයක් ඇති සත්වයන් බවට, මිනිස්යන් බවට පත් වෙනවා. ඒ යුගයේ වෙනකොට අතිශයින් පීඩාවට පත් වෙන මිනිස්යෝ මිනිසාගෙන් බේරීම සඳහා කැලෑවේ රිංගලා වනගතව ජීවත් වෙනවා. ඊට පස්සේ උන් සොයන්න පටන් ගන්නවා මේ දියෙන්තරෝ ජීවත් වීමේ ක්‍රියාමාර්ගයේ කොමක්ද කියලා. ඕන නිසා යහපතේ පිහිටා ක්‍රියා කරන්න උත්සාහ ගන්නවා. එකිනෙකාට හානි නොකරන්ට, හිංසා නොකරන්ට, ජීවිතවලට කරදරයක් නොකරන්ට උන් පෙළඹෙනවා. මේ ක්‍රියාමාර්ගය නිසා ධර්මයේ පිහිට නොවුන් නැවතවරක් ටිකින් ටික දීර්ඝායුෂ්කයන් බවට පත් වෙලා ධර්මය අනුව හැසිරීම නිසා යහපත් සමාජයක් කරා ගමන් කරනවා කියලා බුදුහාමුදුරුවෝ විස්තර කළා.
එනිසා බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව පේනවා මිනිස්යාගෙන් කවදා හරි දවසකදී මිනිස්යාට බේරෙන්නට නොහැකිව වනගතව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේකට මූලික හේතුව උඩ මිනිසාගේ සිත අපිරිසිදු වීම. ඒ සිත අපිරිසිදු වීමට පරිසරයේ බලපෑමක් ඇටියට ජීවත් වීමේ අපහසුතා ඇති වෙන බව පෙන්වනවා. ඒ වගේම යම් මනුෂ්‍ය කොට්ටාසයකට හිතුනොත් අපේ අයිතිවාසිකම් නැති වෙලා යනවා. අපට මේ ඉදිරියෙන් සාධාරණ ඉෂ්ටුනේ නැහැ කියලා. එනිම අවස්ථාවල් වලදී නොයෙදනා අරගලයට පිවිසෙනවා. තවත් කාරණයක් තමයි තමන්ව කවුරුවත් පිළිගන්නේ නැහැ කියලා හිතුනහම එවැනි උදවිය තමන්ගේ හිත තුළ හටගන්න හීනමානය නිසා යුද්ධයට හා අරගලවල් වලට පෙළඹෙන බව පේනවා. ලෝකයේ දිහා බැලුවාම මේ හේතු නිසා යුද්ධය හටගෙන තිබෙනවා එක පැත්තකින්. අනිත් කාරණේ තමයි සමහර කෙනෙක් කල්පනා කරනවා අතිගත්ත මතේ හරි අපේ අදහස අපේ දර්ශනය හරි මේ අපේ දර්ශනේ ලෝකේ පුරාම ප්‍රචලිත කරන්න ඕනේ. අපි මේ දර්ශනය මුල් කරගෙන ලෝකේ බලය ඇති පිරිසක් බවට පත් වෙන්න ඕනේ කියලා තමන් අරගත්ත සමය තමන් අරගත්ත දර්ශනය මුල් කරගෙන ලෝක යුද කෝලහල කළා තමන්ට ලෝකේ නතු කරගන්නට ආත්මార్థකාමී කම ක්‍රියා කරන උදවිය ලෝක කොටෙකුත් තියෙනවා. අද වගේ කාලයක බැලුවාම මේ කියපු හැම කාරණයකටම අයිතිව මේ කියපු හැම කාරණයක්ම මුල් කරගෙන මනුෂ්‍ය එකිනෙකා කෙරෙහි අරගල කරගන්නා බව පේනවා. ලෝකේ විෂම අදහස් ගත්ත මනවේග රාශියක් අද ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. ඒකට මූලික හේතුවක් තමයි මනුෂ්‍යයන්ගේ ප්‍රමාණය ජනගහනය වැඩි වෙන්න ලෝකයේ මනුෂ්‍යයන්ට භුක්ති විඳින්න තිබෙන සම්පත් ටික ටික අඩු වෙගෙන යනවා. මේ නිසා මනුෂ්‍යය වඩාත් තමන් පමණක් යසුසෙන් ජීවත් වීම සඳහා අන්‍ය රටවල සම්පත් ලබා ගැනීමටත් ඒ වගේම විවිධ නිෂ්පාදන ඇති කරලා ඒවා විකුණා ගැනීමට තමන්ට යම්නම් රටවල් නතු කර ගැනීමටත් තමන්ගේ වසඟේ තබා ගැනීමටත් බලවත් ලෝකයේ ඇතැම් උදවිය කුඩා රටවල් වලට බලපෑම් කරගෙන යන බව පේනවා. මේ සඳහා ඔවුන් නොඑක් විදිය උපක්‍රම යොදලා තිබෙනවා. ඒ උපක්‍රම වලට කුඩා රාජ්‍යයන් අද දිනවේගෙන යන බව පේනවා. මේ නිසා පින්වතුනි අද වෙන කාලයක මිනිස්සු රටක ජීවත් වෙනකොට ඔවුන්ගේ අදහස් හුමාරු කරගෙන මේ ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව ලෝකයේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන කිසියම් දැන කොටසකේ උපක්‍රමයකට අප දිවි වෙන්නේ නැතුව කාරණා තේරුම් අරගෙන එක රටක වසන උදවිය සමග සම්පන්නව ජීවත් වෙන්න උත්සාහ ගැනීමයි යුද්ධය නැති කරගන්න තිබෙන ක්‍රියාමාර්ගය කියලා අපි තේරුම් ගත්තොත් යම් දවසකදී අපට පුළුවන්කම ලැබෙයි පින්වතුනි යුද්ධයෙන් තොරව ජීවත් වෙන්නට. එහෙම නැති වුණොත් අපි කොතෙක් අරගල කරගත්තත් අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ සමගි සම්පන්නව ජීවත් වෙන්න. බුදුහන්තුරු යම් වෙලාවකදී අර දෙවැනි සංගාම සූත්‍රයේදී දේශනා කළා මේ විදිහට. විලම් පතේව පුරිසෝ යාවස්ස උපකප්පති යදා චන්නේ විලම් පන්ති සෝ විරුත්තෝ විරුප්පති කියලා. යම්තාක් යමෙකුට ශක්තිය තියෙනවද ඒ තාකේ පුරුෂයා තමන්ගේ ආත්මාර්ථය සපවා ගැනීම සඳහා අන් අය වෙනසීම කරනවා. යම් කලක අන් අයගේ හැකියාව අන් අය හැකියාව ලබලා තමන් යට කරගන්න යන වෙලාවේදී ඒ පුජ්‍යලයන් විසින් තමන් අනුන් නසන්ට ගිය පුජ්‍යලයන් විසින් පසුව තමාව නසන තත්වයට පත් වෙනවා. යදා තන් විරුම්පන්ති සෝ විරුත්තෝ විරුප්පති. මේ හේතුව නිසා මුලින් අනුන් නසන්නට පෙළඹිච්ච පුජ්‍යලයා අනුන් විසින් යම් වෙලාවකදී බලය ලැබූ පසු තමාව නසන තත්වයට පත් කරගන්නවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා අර දෙවැනි ද්විතීය සංගාම සූත්‍රයේදී. අපි යම් දවසක අනුන් නසන්නට යනවද ඒ අනුන් කියන උදවිය යම් දවසකදී බලවත් වුණාම තමන්ව නසන තත්වයට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ විස්තර කළා. ජයග්‍රහණයේ ස්වභාවය එහෙමයි. ජය පරාජය දෙකේ ස්වභාවය එහෙමයි. ජයගත්ත මනුෂ්‍යයා නැවත වෙලාවකදී පරාජයට පත් වෙච්ච පුද්ගලයන් ශක්ති සම්පන්න වුණාම ඒ අය අතින් විනාශයට පත් වීමේ අවස්ථාව කොතෙකුත් තිබෙනවා කියලා බුදුහාමුදුරුවෝ නැවත විස්තර කරනවා. හන්තා ලබති හන්තාරං. ජේතාරං ලබතේ ජයං. අක්කෝසකෝච අක්කෝසං රෝසේ තාරංච රෝසකෝ කියලා. බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව අනින් නසන්නා තමන් නසන්නකු ඇති කරගන්නවා. අනුන් දිනන්නා ජේතාරං ලබතේ ජයං. අනුන් දිනන්නා කවදා හරි දවසකදී
තමාව දිනා ගන්නකෝ ඇති කරලා තබනවා. අක්කෝෂකංති අක්කෝසං රෝසේ තාරංච රෝසකෝ. අනන්ත ආක්‍රෝෂ කරන්න තමන්ට ආක්‍රෝෂ කරන්නකු ලබා ගන්නවා. අනන්ත කිපෙන්නා තමන්ට කිපෙන පුජ්‍යලෙක් ලබා ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. මේ කපි දර්ශනයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දර්ශනය තුළින් ලෝකයේ දිහා බලන වැදගත් ධර්ම. ඒ අනුව පින්වතුනි, කවුරු හරි අපි සතුරෙක් හැටියට අනුන්ගේ ජීවිතයට හානියක් කරන්නට ගියොත් අපි සතුරෙක් ලබාගත්ත පුජ්‍යලෙක් බවට පත් වෙනවා. අපි කවුරු හරි ජයගන්නට ගියොත් අපිව ජයගන්න පුජ්‍යලෙක් අපි ඇති කරගන්නවා. අපි කාට හරි ආක්‍රෝෂ කරනවා නම් ඒ තේරුම අපට ආක්‍රෝෂ කරන සමාජයක් අපි ගොඩනගා ගන්නවා. අපි කාට හරි කිපෙනවා නම් ඒක තේරුම අපට කිපෙන පිරිසක් අපට එරෙහි පිරිසක් අපි ඇති කරගන්නවා කියන එකයි. මේ අනුව අපි කාගේ හරි දෙයකට හානියක් කරනවා කියන එකේ තේරුම අපට සතුරන් ගොඩනගා ගැනීමයි කියලා බුදුහාමුදුරුවෝ විස්තර කළා. මේ සත්‍යනතුන් මේ පැත්තෙන් නිදීම සඳහා මේ අසත්පුරුෂ ධර්ම බැහැර කරලා සත්පුරුෂ භාවයෙන් ක්‍රියා කරන්නට කියලයි තථාගත බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙලා තිබෙන්නේ. එනිසා මේ මුලින් සඳහන් කරපු ගාථාවේ සඳහන් වුණා ජයං වේරං පසවති කියලා. එහි තේරුම පින්නතුනි, ජයග්‍රහණය ලැබපු උජ්ජලයා වෛරක්කාරයෙක් ලබා ගන්නවා කියන එකයි. දිනන්නා වෛරී ජනයා ලබනවා කියලා. යම් වෙලාවක අපි ජය පරාජයක සම්බන්ධයෙන් ජය බලාපොරොත්තුෙන් ක්‍රියා කළොත් අපට විරුද්ධ ජනතාවක් අපි ඇති කර ගන්නවා කියන එකයි ඒ තේරුම. ඒ ප්‍රතිඵලය දුක්ඛං සේති පරාජිතෝ. එයින් පරාජය වෙච්ච කවුරු හෝ මිනිසෙක් දුකට භාජනය වෙනවා කියලයි තථාගත බුදුහාමුදුරුවෝ විස්තර කළේ. මේ නිසා අපි එවැනි දෙයකට අත තබන්නේ සමහර වෙලාවක අපේ හිතේ ඇතිවෙන වෛරකාරී සිතුවිලි නිසායි කියලා බුදුහාමුදුරුවෝ විස්තර කළා දෙලා තියෙනවා. මේ වෙලාවේ මම සතුටුයි, අද අපි මූණ පා සිටින සමාජ ගැටලු පිළිබඳව යමක් මතක් කරන්නට. එතුන් ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැම කෙනෙක්ම අදීතාම අතීතයෙන් අවාසනාවන්ත තත්වයකට මුහුණ දීලා සිටිනවා. මේ රටේ සිංහල ජන සමාජයක් ගොඩනගා ගැනීමට විජය රජුරන්ගේ කාලේ ඉඳලා ඉතාම උසස් මට්ටමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරපු බව අපේ ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙනවා. මේ රාජ්‍ය සහවුරු කර ගැනීමේදී අශෝක රජතුමා සිංහල රාජ්‍යයකට හිටපු දේවානම් පීතිස්ස රජතුමාට කරුණු දෙකක් සඳහන් කරලා ඇව්වා. එකක් තමයි මෙහි දූතයන් යවුවා මේ රාජ්‍යයේ ස්ථාවරත්වය සඳහා අභිෂේකයක් සිද්ධ කරන්න ඕනේ, ඒ අභිෂේකයේ සඳහා අවශ්‍ය දේවල් ලවන්න කියලා. ඒ වෙලාවේදී දේවානම් පීතිස්ස රජතුමාට අශෝක රජතුමා සඳහන් කරලා ඇව්වා, මහරජා මම තුනුරුවන් සරණ ගියා. ඔබද තුනුරුවන් සරණ යන්ත. මම බෞද්ධයෙක්. ඔබද බෞද්ධයෙක් හැටියට අභිෂේක කරන්නට කියලා ඔහු කියලා ඇව්වා. ඒ අනුව අපේ දේවානම් පීතිස්ස රජතුමා ලංකාවේ අභිෂේකය ඇති කළේ බෞද්ධ රාජ්‍යත්වය ගොඩනගාගෙනයි. එතෙන්දල මිහිඳු හාමුදුරන්ගෙන් ආරම්භ වෙච්ච සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් බව අපි හැම කෙනෙක්ම දන්නවා. ලෝකයේ තේරවාදී දහම සුරක්ෂිත ජනතාවක් හැටියට එදා පටන් ලාංකිකයන්ට විශාල ආදරයක් විශාල ගෞරවයක් ලෝකයා තුළ තිබිච්ච බව අපි හැම කෙනෙක් දන්නවා. මේ රටට උමනා කරන සම්පත් විශාල ප්‍රමාණයක් අපේ ජනතාව හරි හම්බ කරගෙන තිබුණා. නමුත් අවාසනාවකට වගේ මේ රටේ සමෘද්ධිය, මේ රටේ ගහකොළ සෙවන, මේ රටේ සම්පත් ගැන ආශා කරපු නොයෙක් දෙනා විසින් වරින් වර මේ රට ආක්‍රමණය කළා. ආක්‍රමණය කළ මෙහි මිනිසුන්ගේ ජීවිත විනාශ කළා පමණක් නෙමෙයි, මේ රටේ හම්බ කරගෙන තිබිච්ච විශාල තැන්පත් ධනය ඔවුන් විසින් පැහැරගත්තා. මහා විහාරයේ කාලේ විශාල ගබඩාවක මේ රටේ සැදැහැවතුන්ගේ පූජා කරපු ධන තැන්පත් කරලා තිබුණා කියලා සඳහන් වෙනවා. වරත් සද්ධාතිස්ස රජතුමා භික්ෂුන් වහන්සේගේ ගබඩාව දැකලා ඌට හිත වාහවගන්ට බැරුව ගියා. මේ තරම් වටිනා ධනයක් මේ විහාරයට අයිතිව තියනා නේද කියලා. ඌ දින කීපයක් කල්පනා කරලයි ඒ පිළිබඳ ඇතිවෙච්ච තණ්හාව ඉවත් කරගත්තේ. අවසානයේ රජතුමා ඒ හරියට මුරකාවල් යොදලා කිසි කෙනෙකුට ඒ පලාතට යන්න දෙන්නට එපා කියලා භික්ෂුන් වහන්සේගේ ඉල්ලීමක් කළා. ඒ මුතුමැණික් කාදිය දැක්කාම ශාසනයට පූජ කරපු යම්බනාට ආශාව පහළ වෙන නිසා. නමුත් මේ සියල්ල මංකොල්ල කරුවන් විසින් මෙරට ආක්‍රමණය කරපු උදවිය විසින් බැහැරගෙන ගිහින් තියෙනවා කියලා
අපේ ඉතිහාසය සඳහන් වෙනවා. පායෙන් හාමුදුරන්ගේ විස්තරවල සඳහන් වෙනවා. මෙන්නේ කුසල තිබිච්ච විශාල රත්තරන් පිළිම දෙවසියල් පැහැරගෙන ගියා. මේ රට හිස් ගබඩාවක් වගේ තියෙන සප්පත් වුණා. වරින් වර ඇතිවෙච්ච ඒ ආක්‍රමණ, පෙරදිග ආක්‍රමණ, බටහිර ආක්‍රමණ නිසා මේ රට හිස් පිමක් බවට පත් වුණා. අපට ධන දහන නැති වෙලා ගියා. මේ නිසා මේ රටේ පොදු වැසියන් සියලු දෙනාම ජීවිතාවේ ගැලී ගියා. ඉංග්‍රීසි මේ පාලන සමයෙන් පස්සේදී මේ රටේ කුසිකාර්මයේ නැති වෙලා මාංශයන්ට රැකී ආරක්ෂා නැති වෙලා ජීවත් වීමේ අවස්ථාවක් නැතුව ගියා. අපේ නිදහස ලබා ගත්තට පස්සේදී අපේ තිබිච්ච ඒ ජීවන රටාව නැවත ඇති කරගන්න අපිට නොහැකි වුණා. මේ නිසා අපේ පොදු බව නැති වෙලා ගියා. මෙතෙක් කලක් මේ රටේ ජීවත් වෙච්ච මිනිස්යන් තුළ වාද ભેද අඩුවයි තිබුණේ. විදේශ බලපෑමකින් තොරව යුද්ධයක් කෙරුණ ඉතා හදිසි වේලාවකයි. රාජ්‍යත්වයේ පිළිබඳ ඇති වෙච්ච අභ්‍යන්තර ආරවුල් ලැබුණාම ගම්වල මිනිස්සු ජීවත් වුණේ සමගි සම්පන්නව. ඒ හැමදෙනාගේම ජීවිතවල පොදු ප්‍රයත්න තිබිච්ච බව පැහැදිලි වෙනවා. ජාතීන් වශයෙන් හෝ වේවා, ආගම් වශයෙන් හෝ වේවා, මිනිස්යන් අතර බේද නොතිබිච්ච බව පැහැදිලි දෙයක්. නමුත් ඉංග්‍රීසි පාලකයන්ගේ පහසුව සඳහා මේ රටේ මිනිස්සු බේද බින්න කරලා දැම්මා. ඒ බේද බින්නතාවයේ අද දක්වා අපි කරපින්නාගෙන එනවා. අපි අද උතුරු දකුණ ආදී වශයෙන් දෙදි ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. මේ දෙදිමක් දකින්න තැනදී අර මා මුලින් සඳහන් කරපු ලෝක ඇතැම් බලවේග මේ රටවල් වලට ඇඟිලි ගහන්න බලාගෙන ඉන්න විෂම බලවේග විසින් මේ අහිංසක ජනතාව උපයෝගී කරගෙන ඒගේ මාර්ගයෙන් රටවල් වල අභ්‍යන්තර ආරවුල් ඇති කරලා මේ දිනන රටවල් විනාශ කිරීමේ අවස්ථාවල් අපිට දකින්න හම්බ වෙනවා. මේ සත්‍ය තේරුම් ගන්න ඕනේ. අද යම්සි පිරිසක් විෂම අදහස් ඇති කරගෙන මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ කරනවා නම් ඒකට හේතු වෙලා තිබෙන්නේ කොහේ හරි විසින ජනතාවක් විසින් ඔවුන් නොමග යන බව අපි අනුකම්පාසහගතව තේරුම් ගත යුතුව පවතිනවා. නම් යම් වෙලාවක මේ රටේ උරුමය මේ රටේ ජීවත් වෙන උදවියට නැති වෙලා යනවා නම් ඒක ඉතාමත්ම අභාග්‍ය සම්පන්න කාරණයක්. එක්තරා අවස්ථාවකදී ඉතිහාසයේදී දුටුගැමුණු මහරජතුමා මේ වගේ අවස්ථාවකදී මූණ දීලා ඉදිරියට ගමන් කළේ මහරහතන් වහන්සේලා පෙරදරි කරගෙන යුද්ධෙහිදී එතුමාගේ මූලික හැඟීම වුණේ තමන්ගේ සුව පහසුව සඳහා නෙමෙයි මේ යුද්ධය. මම මගේ ජයග්‍රහණය සඳහා හෝ මගේ සුවය සඳහා නොව බුදුදහමේ ශාසනයේ ආරක්ෂාව පිණිස මම මේ කටයුත්තට බැස්සා මුළු මහත් ජනතාවගේම ආරක්ෂාව සඳහා කියලා එතුමා සඳහන් කළේ. අපේ ජන ජීවිතයට කැවිච්ච දෙයක් බුදුදහමෙන් ඒ කාලෙ ඉඳලා තිබුණා. එකක් තමයි අපිට අයිති වෙච්ච මේ ධර්මයේ ආරක්ෂා කිරීම. මේ කුඩා දිවයිනේ නිදහසේ ජීවත් වෙන්න පරිසරයක් ගොඩනගා ගැනීම. අපේ සිංහල බෞද්ධ රජදරුවන් විසින් අතීතයේ පුරා ඉෂ්ට කළේ අන්නේ කාරණේ. උන්ට යුද්ධ කරන්න වෙන කිසිම උවමනාවක් තිබුණේ නැහැ. තමන්ගේ රටේ අයිතිවාසිකම, තමන්ගේ යහපත් වැසියන්ගේ ජීවිතවල ආරක්ෂාව, මේ ශ්‍රේෂ්ඨ දර්ශනය ලෝකයේ අනාගත ලෝකයේ සඳහා සුරක්ෂිත කිරීම කියන උසස් පරමාර්ථ පෙරදරි කරගෙනයි ඔවුන් ආක්‍රමණයන් ඉදිරියට ගිහිල්ලා මේ රට සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කළේ කෙනෙක් පේනවා. පරාක්‍රම බාහු රජතුමා කටයුතු කළේ මේ රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමේ බලාපොරොත්තු වුණ. පොළොවට වැටෙන එක දිය බිඳක් හදි. ඒ අපත නොයවා ඒ උපරිම ප්‍රයෝජනේ ලැබමු කියන නිසිත ආදර්ශය එතුමාගේ බලාපොරොත්තු වුණා. මේ නිසා මේ රටේ වැසියන්ට ඒ ක්‍රියාමාර්ග වලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන සතුටින් ජීවත් වෙන්නට අවස්ථාව ලැබුණා. කිසිම වෙලාවක අපට දකින්න ලැබෙන්නේ නැහැ තමන්ගේ ආත්මාර්ථකාමී කමක් සඳහා රජ කෙනෙක් යුද්ධ කළා කියලා. පුරවැසියෙක් එවැනි කටයුත්තක් කළා කියලා. බොහොම හදිසියෙ නොමග ගිය මිනිසෙක් තමයි එවැනි ක්‍රියාවක් කළා නම් කරේ. අද දවසේ වර්තමානයේ තුල සිද්ධ වෙන ක්‍රියාමාර්ග දිහා බැලුවාම අදත් අපේ රටේ බොහෝ දෙනා කල්පනා කරනවා මනුෂ්‍ය සම්පූර්ණයෙන්ම සදාචාරයෙන් බැහැරට ගිහිල්ලා හදවතේ බුදුදහම නැහැ කියලා. නමුත් මෙතුණ මේක වැරදි දෙයක් බව අපි තේරුම් ගන්න ඕනේ. අපේ රටේ බෞද්ධ ජනතාව තුල ඇතැම් වෙලාවක අන්‍ය ආගමිකයන් හොඳට ආගම අධහන අය තුල තමන්ගේ ආගම ධර්මයේ පිළිබඳ හැඟීමක් තිබෙනවා. විශේෂයෙන් බෞද්ධ ජනතාවගේ හදවත් වල අන් අය කෙරෙහි අනුකම්පාව, කාරුණික බව, මිත්‍රශීලීත්වය තියෙනවා. හොඳම උදාහරණයක් ඇදීට මට මේ වෙලාවේ සඳහන් කරන්න පුළුවන්. අපේ රටේ අද රාජ්‍ය ආරක්ෂාව සඳහා
රජයේ සේනාවන් යම්ෂි ක්‍රියාමාර්ගයක් කරනවා නම් අපට පෙනෙන්න තිබෙන්නේ ඔවුන් කුරිරු හැඟීමකින් ක්‍රියා කරනවා නෙමෙයි කියලා. මේ රටේ විනාශයට පත්වෙنده ඉන්න අහිංසක ධම්මසියන්ගේ ආරක්ෂාව සඳහා මේ අපි ජීවත් වෙන දේශේ නිදහස සඳහා ඔවුන් හිතසිතින් ක්‍රියා කරනවා කියලයි අපට හිතාගන්න පුළුවන්කම තිබෙන්නේ. මේකට හොඳම නිදසුනක් මේ පහුගිය සතිය තුළ අපිට දකින්න හම්බ වුණා. අපි කවුරුත් මේ දවස්වල මේ රටේ ඇතිලා තිබෙන විෂමයේ ගැන අතිශය කනගාටුවෙන් බලනවා. හැම වෙලාවකම පුවත්පත් බලනවා. ඒ වගේම ගුවන් විදුලි ප්‍රවෘත්ති වලට සමන් දෙනවා. රූපවාහිනී ප්‍රවෘත්ති බලනවා. පසුගිය සතියේ එක්තරා දර්ශනයක් ගැන මට මේ වෙලාවේ සිහියට නැගෙනවා. ඒ දර්ශනය තමයි අපේ රටේ ආරක්ෂාව පිණිස ගියපු යුද සෙබළුන්. මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා රට මැදට ගමන් කරද්දී එක්තරා සතුරන් වට කරගත් ස්ථානයකදී ඔහු අමත පරිසරය ගැන මෙහෙයුමක් කරගෙන යන වෙලාවේ ඔහු ළඟට දුවගෙන ආවා කිරිමැති අම්මා කෙනෙක් එක්ක හිටපු එළු දෙනස් ළඟ හිටපු ඉතාම පුංචි පැටියෙක්. මේ මිනිස්යාව දුටු හැටි ඔහු ළඟට දුවගෙන ඇවිල්ලා මේ සෙබළගේ පහේ ලෙවා කන්ට පටන් ගත්තා. පෘතුගීසි කාලේ නම් ඒ බඳු සතෙක් හමු වෙච්චාම යුද සෙබළෙක් මොකද කරන්නේ? ඒ සතා මරලා තමන්ගේ කෑමට තියාගන්නවා. එක්තරා කාලෙකදී මේ රටේ අහිංසක බලු පැටියන්ගේ පවා ජීවිත විනාශ කළා පෘතුගීසීන් කියලා අපේ ඉතිහාසය සඳහන් වෙලා තිබෙනවා. නමුත් මේ අහිංසක සෙබළා ආගම ධර්මයෙන් සැනසෙච්ච හදවතක් ඇති මේ සෙබළා අර පුංචි සතා දිහා බැලුවේ අනි පැටියෝ අපි ළඟ කිරි කොයින්ද කියන පසුතැවිල්ලෙන් යුක්තවයි. මේ සතාගේ ජීවිතේ කොච්චර අගය කළාද මේ අවිදරා ඉන්න සෙබළා කියනක අපිට මේනි පැහැදිලි වුණා. අපි හැමෝගේම හදවත්වල මහ පුදුම හැඟීමක් ඒ වෙලාවේදී ඒ දර්ශනය දකිනකොට ඇතුණාට කිසි සැකයක් නැහැ. මේ චිත්‍රයේ ලෝකේ චිත්‍ර ප්‍රදර්ශනයකට ලැබුවා නම් පළවෙනි තැන දිනා ගන්නවට කිසි අනුමානයක් නැහැ. මාංශයාගේ ස්වභාවය අපිට හිදිපෙනුණා. ඕ යුද්ධ කරන්නේ වෛරයෙන් හරි ක්‍රෝධයෙන් නෙමෙයි. තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්ටයි. මේ නිසා අපි ඉතා වැදගත් දෙයක් ලෝකෙට පෙන්වන්නට වටිනවා. අපේ රටේ ආරක්ෂාව සඳහායි මේ යුද්ධය ඇති වෙලා තිබෙන්නේ. ඒ අර කුරිරු හැඟීමකින් මිනිස්සු නසන්ත ඉදිරිපත් වෙච්ච අවස්ථාවක් නෙමෙයි කියන එක අපි ලෝකෙට පෙන්වලා දෙන්න වටිනවා. ඒ සත්‍යනතුනි මේ අවස්ථාවේදී අපි හැම කෙනෙක්ම ඊටාම වගකීමකින් ක්‍රියා කළ යුතු අවස්ථාවක්. මේ යුද්ධයේදී අහිංසක ජනයා විශාල ප්‍රමාණයක් හානියට පත් වෙලා තිබෙනවා. විෂණයට පත් වෙලා තිබෙනවා. මේ හිතේ නැති වෙලා තිබෙනවා. එවැනි වෙලාවකදී අපි යමක් කරන්න පුළුවන් පිරිස හැටියට අපි ආරක්ෂාව තරමක් හෝ ඇති වෙන පිරිස හැටියට ඒ අහිංසක මිනිස්සු කවරු හෝ ජාතියක් වෙන්න පුළුවන් කවරු හෝ ආගමක උදවිය වෙන්න පුළුවන් ඒ හැමෝම අහිංසක මිනිස්සු සෑයාගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා එයාගේ විෂණයට අපි උදව් උපකාර කරන්නට වටිනා මේ වෙලාවේදී හොඳ දර්ශනයක් පිළිපදින රටක පුරවැසියන් හැටියට සාපේ සතුරු හෝ වේවා මිතුරු හෝ වේවා විශේෂයට පත්වලා යන ජනතාවට පිටවීම අපේ උදාහර යුතුයකම. ඒ වගේම මේ රට රකින පිරිසට ඒ අය ධෛර්යමත් කරන්න පුළුවන් ධාර්මික ක්‍රියාමාර්ගයක් තිබෙනවා නම් ඒ අනුව එයාගේ චිත්ත සත්‍යයට අපිට දිය හැකි ධෛර්යය ලබා දීම පුරවැසියන් හැටියට යුතුයකමක් වෙනවා. ඒ එක්කම සතුරු ක්‍රියාවන් වලට පෙළඹලා ඉන්න මිනිස්සු කාලෙකදී අහිංසක මිනිස්සු වෙන්න පුළුවන්. ඒ යම් දෙනාගේ වැරදි මතිමතාන්තර පිළිගැනීම නිසා එක්ක තමන්ට අසාධාරණයක් වුණා කියන හැඟීම නිසා මේ අවාසනාවන්ත තත්ත්වයට පෙළඹී ගිහින් සිටින බව පේනවා. මෙවැනි අවස්ථාවකදී අපට කරන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් මේ තත්ත්වය විසඳා ගැනීම සඳහා මතක් කරන්න පුළුවන්. එකක් තමයි අපේ සාධාරණකම අපි ලෝකෙට පෙන්වලා දෙන්න ඕන. මේ රට නිදහස ලැබලා කටයුතු කරගෙන යද්දී සෑහෙන තරම් දුරට යම් යම් පාලනය කරපු පිරිස් විසින් මේ රටේ හැම ජන කොටසකටම සාධාරණ ඉෂ්ට වෙන ආකාරයෙන් ක්‍රියා කරලා තියෙනවා කියන එක තහවුරු කරන්න පුළුවන්කම තිබෙනවා නම් මේ තත්වයෙන් පරමත් දුරට හරි වෙනසක් ඇති කර ගන්න පුළුවන් වෙයි. අනිත් කාරණේ තමයි අපේ රටට සම්බන්ධ විදේශ රටවල් බෞද්ධ රටවල් තිබෙනවා. ඒ බෞද්ධ රටවල් වල මහජන මතයක් අපි ගොඩනගන්න ඕනේ. මේ රටේ විසින මිනිස්සු අසාධාරණ නැහැ, සාධාරණ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ. සහමදනාතම නිදහසේ ජීවත් වීමේ ඉඩකඩ සලසා ගන්නට අවස්ථාව සලසා දීම යුතුයකමක් කියලා. බෞද්ධ නෝන රාජ්‍යයන් කියන විශාල ප්‍රමාණයක්.
මේ රටේ ජීවත් වෙන බෞද්ධ නොවන ජනතාව ඒ සාධාරණත්වයන් ගමනය කරන උදවිය. ඒ නෑගේ මාර්ගයෙන් ඒ බෞද්ධ නොවන රටවල් වලට මේ අදහස ප්‍රචාරය කරහරින්ට අපි උත්සාහ ගත යුතු වෙනවා. ඊළඟ කාරණය තමයි අපේ තානාපති සමදකා. ඒ තානාපති සම්බන්ධ කම්මගින් මේ රටේ කරගෙන යන සාධාරණ මනුෂ්‍යයන් පිළිබඳ කොයිතරම් සාධාරණත්වයකින් විශේෂ දර්ශනයක් පිළිපදින සමාජයක් අනුගමනය කරනවාද කියන එක පැහැදිලි කළ දෙන්නට වටිනවා. මේ අනුව අපිට පුළුවන්කම තිබෙනවා උත්සාහ ගත්තොත් ලෝක මහජන මතයක් තුලින් මේ වැරද්දට පෙනුමිලා ඉන්න යම් සිපිරිසක් ඉන්නවා නම් එයාගේ අදහස් යම් ප්‍රමාණයකට වෙනස් කරගන්නට එහෙම වුණොත් මේ මනුෂ්‍ය ඝාතනය වළක්වා ගන්නට පුළුවන්. අනිත් ක්‍රියාමාර්ගය තමයි යම් ප්‍රමාණයක පිළිගැනීමක් ඇති දේශපාලන පක්ෂවල නායකයන් ලවා ලෝකේ යම් කිසි මහජන මතයක් මේ සාධාරණත්වයේ තුලින් ගොඩනැගීම. ලංකාව සමග ගනුදෙනු කරන නොයෙක් වෙළඳ රටවල් තියෙනවා. ඒ රටවල්වල උදවියට හැඟීමක් දෙන්න පුළුවන් අපි සාධාරණ අය ක්‍රියා කරන්න කියලා. මේගේ මාර්ගයෙන් මේ මිත්‍යා අදහස් අරගෙන ඉන්න පිරිසගේ සිත්වලට මේ නිවැරදිතාවය අවබෝධ කරලා දෙන්න ක්‍රියාමාර්ගයක් අපි අරගත්තොත් මම හිතනවා තරමක් දුරට අපේ උරුමයන් සුරක්ෂිත කරගෙන නැවත සමගි සම්පන්න ලංකාව ගොඩනගා ගැනීම සඳහා දේශය ගොඩනගා ගැනීම සඳහා අපිට යුද්ධේ බැහැර කරලා ක්‍රියා කරන්නට යම් අවස්ථාවක් ගොඩනගා ගන්නට පුළුවන් වෙයිද කියලා අපි උත්සාහ කළ බලන්න වටිනවා. මේ නිසා පින්නතුනි බුදුහාමුදුරුවෝ විස්තර කළා හැකිතරම් දුරට සාධාරණ සීලීව සත්පුරුෂ ධර්ම මුල් කරගෙන ක්‍රියා කරන්නට කියලා. අසත්පුරුෂ භාවය නිසා තමයි අපි එකිනෙකාගේ ජීවිත විනාශ කරගන්නේ. යම් වෙලාවක මිනිස්සේ ක්‍රෝධයෙන් යුක්තව කටයුතු කරනවාද ඔහු නපුරුකම නිසා තමන්ම කරදරයටපත් වෙනවා. තමන්ගේ ජීවිතේ වගේම අනුන්ගේ ජීවිතත් විනාශ කරගන්නවා. සබුදුහාමුදුරුවෝ විස්තර කළා බෞද්ධයෙක් හැටියට අපට ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ සත්පුරුෂ පදනම මත පිහිටා පමණයි. ආර්ය මාර්ගයට අනුකූලව පමණයි කියලා බුදුහාමුදුරුවෝ විස්තර කළා. යම් කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ මේ දර්ශනයට විරුද්ධව වැරදි ප්‍රචාරයක් ගෙන ගියා නම් එවැනි අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන් ලවා ඒ වැරදි අදහස අරගෙන හිටපු උදවියට සත්‍ය පැහැදිලි කර දීමට ඉදිරිපත් වෙච්ච අවස්ථාව ගණනාවක් අපේ බෞද්ධ ශාසන ඉතිහාසය සඳහන් වෙලා තිබෙනවා. යම් වෙලාවකදී උපක්‍රමශීලී පිරිසක් විසින් සුන්දරිය කියන කාන්තාවගේ ජීවිතයට හානියක් කරලා මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේටත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ටත් මහජනයා කලකිරවන විදිහේ නරක ප්‍රචාරය ඇති කළා. බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කිව්වා මේ සත්‍යතාවේ වීතියට ගිහිල්ලා පැහැදිලි කරලා දෙන්න. එතකොට මිනිස්සෝ සත්‍යතාවේ තේරුම් අරගෙන මේ දුෂ්කීම නතර කරાવી අපේ යුතුකමක් ඒක සත්‍ය පැහැදිලි කරලා දෙන එක කියලා. මේ නිසා මෙතෙක් කලක් සිංහල බෞද්ධයන් හැටියට ඒ වගේම සිංහල ජනතාව සමග එකට වාසය කරන අන්‍ය ජාතිකයන් ඉන්නවා. ඒ සියලු දෙනාම සමගිය කැමති උදවිය මේ රටේ සාධාරණ සීලී ක්‍රියාමාර්ග අනුගමනය කරලා තිබෙනවා. මේ නිසා අපි අපේ රටේ තිබෙන ස්වාභාවික තත්වය ලෝකයට කියලා දෙන්න යුතුකමක් තිබෙනවා අපේ හැම පුරවාසියෙකුටම. මේ රටෙන් ගිහිලා පිටරටවල වාසය කරන රැකියා කරන ජාතියට ඇසි ලක්වැසියෝ ඉන්නවා. ඔවුන්ගේ මාර්ගයෙන් හරි මේ තත්ත්වය අපි කියලා දෙන්න වටිනවා. එහෙම වුණොත් සතුරු ක්‍රියාමාර්ග අරගෙන විවිධ මිත්‍යා අදහස් පතුරවලා විදේශවලින් සහාය ලබන උදවියට ඒකයි පැහැදිලි කළ දෙවි ඔබේ ක්‍රියාමාර්ගයේ වැරදි කියලා. මේක තවම සාධාරණය පිළිගන්න විශාල ප්‍රමාණයක් මිනිස්සු ඉන්නවා මහත්ම ගති ඇති උදවිය. මේ ශාපින්නතුනි හුදෙක් මේ තත්ත්වය නැති කර ගැනීම සඳහා අපි නැවත නැවතත් නැවත උත්සාහ කර බැලීම අපේ ධෛර්යය නොසිඳී ඉදිරියට ක්‍රියාත්මක කිරීමක් හැටියට කල්පනා කරන්නට වටිනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කළා පංචශීල් ගත්ත පමණින් සත්පුරුෂයෙක්වත් බෞද්ධයෙක්වත් වෙන්නේ නැහැ කියලා. ඒ අපි ගන්න පංචශීලය අනුගමනය කරන්නට වටිනවා. ඒ අනුගමනය කිරීම තුළින් තමයි ඔහු නිවැරදි මාර්ගයට බසින්නේ කියලා බුදුහාමුදුරුවෝ විස්තර කළා. එක්තරා දවසකදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වාසය කරපු මතු මහලක් සහිත ආරාමයක වැඩ ඉන්න වෙලාවේදී යම් තරුණෙක් බුදුහාමුදුරුව දකින්නට එම ස්ථානෙට ගියා. බුදුහාමුදුරුව මතු මහලේ ඉඳලා පහළට බැසගෙන ආවා තරප්පි පෙළේ. මේ තැනත්තා පාමුල තරප්පිය ළඟ ඉඳගෙන බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කළා ශ්‍රමණ භාග්‍යවතුමයන් වහන්සේ අපේ ශිල්ප ශාස්ත්‍ර උගන්වනකොට අනුපිළිවෙලක් ඇතුවයි උගන්වන්නේ. ඔබ වහන්සේගේ ශාසනයේ තිබෙනවද යම්සි ප්‍රමාණයකට අනුපිළිවෙලක් ගන්නන ධර්මය කියලා.
බුදුහාමුදුරුවෝ ආපස්සට හැරිලා අර තරප්පි පේළිය පෙන්වලා කිව්වා, බලන්ට මා මතු මහලට යන්න වෙන්නේ මේ හැම තරප්පියක්ම පසු කරගෙන අනුපිළිවෙලින් උඩට නැගලයි. මගේ ධර්මයත් එහෙමයි. අනුපිළිවෙලින් යන ධර්ම මාර්ගයක් මම මගේ ශ්‍රාවකයන්ට කියලා දීලා තිබෙන්නේ. මම සාක්ෂාත් කරගත්තේ එවැනි අනුපිළිවෙලින් යුක්ත ධර්මයක්. ප්‍රථමයෙන් ආරම්භ කරන්න ඕනේ සීලෙන්. කාය වචන දෙක සීලය තුලින් සංවර කරගත්ත තැනට චිත්ත සමාධිය ඇති කරගන්න පුළුවන්. සිත යම් ප්‍රමාණයකට භාවනාව තුලින් සමාධිගත කරගත්තාම කියලා. ඒ සීල සමාධි ප්‍රඥා කියන සමාධිගත වෙච්ච හිත ඥාන දර්ශන දිහාට නැඹුරු කර ගැනීමෙන් තමයි පිරිසිදුව ප්‍රඥාවෙන් යුක්ත ලෝකයේ දිහා බලන්න පුළුවන් ශක්තිය උදා කරගන්න වෙන්නේ කියලා බුදුහාමුදුරු විස්තර කළා. මේ අනුව පින්නතුනි අපි ධර්ම මාර්ගයේ අනුගමනය කිරීමේදී අනුපිළිවෙල ක්‍රියාමාර්ගයක් සිද්ධ කරන්ට වෙනවා. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්ට වෙනවා. බෞද්ධයෙක් වෙන්නේ සම්පූර්ණයෙන් මේ පංචශීලයේ ඔස්සේ මේ ක්‍රියාමාර්ගයේ අනුගමනය කරපු පුද්ගලෙක් විතරයි. ඒ බඳු තැනත්තා පිළිබඳව බුදුහාමුදුරු සඳහන් කරලා තිබෙන්නේ සත්පුරුෂ ධම්මේ කෝවිදෝ, අරිය ධම්මේ කෝවිදෝ කියලා. සත්පුරුෂ ධර්මයේ දක්ෂ වෙච්ච පුද්ගලෙක්, එහි දැනගෙන ක්‍රියා කරන පුද්ගලෙක්. ඒ බඳු තැනත්තා අරිය ධම්මේ කෝවිදෝ, ආර්ය ධර්මයේ කෝවිද දක්ෂ පුද්ගලෙක් බවට පත් වෙච්ච අයෙක් ගැනයි. එහෙම නැතුව මිත්‍යා අදහස අරගෙන ප්‍රත්‍යඥ අදහස් වලින් ක්‍රියා කරන පුද්ගලයා ගැන සඳහන් වෙන්නේ සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ, අරිය ධම්මේ අකෝවිදෝ කියලා. ආර්ය ධර්මයේවත් සත්පුරුෂ ධර්මයේවත් ඔහු නොදන්න පුද්ගලෙක් කියලායි. මේ අනුව පිළිතුරු බෞද්ධයා කියන තැනත්තා සත්පුරුෂ ධර්මයේ කෝවිද පුද්ගලයෙක් බවට පත් වෙනකොට ඔහු මෘදු පුද්ගලයෙක් බවට පත් වෙලා අවසානයි. මේ නිසා බුදුහාමුදුරු විස්තර කළා පංචශීල ගත්තාම ඒ පංචශීලය තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව අනුගමනය කළ යුතුයි කියලා. මේ නිසා පින්වතුනි ප්‍රායෝගිකව අනුගමනය කරනකොට කිසියෙක් කිසියෙකුට හිංසා නොකරන තත්ත්වයටපත් වෙනවා. මුළු ලෝකයේ දිහාම කරුණාව මෛත්‍රිය පෙරදරි කරගත්ත මෘදු හැඟීමෙන් බලන පුජ්‍යලයෙක් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරු විස්තර කළා. එවැනි පුජ්‍යලයා තමයි සත්පුරුෂයා හැටියට බුදුහාමුදුරු සඳහන් කළේ. සත්පුරුෂයාගේ ස්වභාවය අනුන්ගේ දුකේදී තමන්ගේ හිත උණු වෙනවා. තමන් ළඟ යමක් තිබෙනවා නම් දුකට භාජනලා ඉන්න පුජ්‍යලයාට එන් පරිත්‍යාග කරලා ඔහුට උදව් උපකාර කරලා ක්‍රියා කරන්ට පෙළඹෙන පුජ්‍යලයෙක් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරු පැහැදිලි කරලා දීලා තිබෙනවා. මෙන්න මේ සත්පුරුෂ ධර්මතාවයේ අතීතේ පුරා මේ ලංකාව තුල ගොඩනැගිලා තිබුණා. මිනිස්සුන්ගේ හදවත්වල තිබුණා. අනුන්ගේ දුකේදී ඉදිරිපත් කළ ක්‍රියාක්‍රම ගතියක් තිබුණා. අද යම් ප්‍රමාණයකට විෂම අදහස් ලෝකෙන් අපට ලැබිලා තිබෙනවා. ජාත්‍යන්තර සම්බන්ධකම් වැඩිවීමේ හේතුව විවිධ කාරණා නිසා අපි සමහර වෙලාවක වඩා ධනය සහ යසීසුරු ප්‍රාර්ථනාවෙන් ධනේ පසුපස ගමන් කිරීම නිසා ගුණධර්ම මොහොතකට අමතක කරලා ඉන්න වෙලාවල් අපට පේන්න තිබෙනවා. මේ නිසා අනුන්ගේ දුක ගැන අපේ හදවතේ තරමක් දුරට දුක ඇතිවීම හට ගැනීම අදුවේගෙන යනවා වගේ පේන්න තිබෙනවා. මේ ශාපේ සල්ලි වලට වඩා වටින්නේ ගුණධර්ම බව තේරුම් ගන්න ඕන. මුදල් අවශ්‍ය ජීවත් වෙන මිනිස්යාන්ට එදිනෙදා දීපයක්ම සඳහා ඒ වඩා යසීසුරු ප්‍රාර්ථනා කරගෙන තමන්ගේ ජීවිතත් අනුන්ගේ ජීවිතත් විනාශ කරගෙන ක්‍රියා කරන තැනත්තා අසත්පුරුෂයෙක් කියලායි බුදුහාමුදුරු විස්තර කළේ. මේ නිසා පින්නතුනි බුදුහාමුදුරන්ගේ දේශනාව අනුගමනය කරන පුද්ගලයන් හැටියට අපි හැම වෙිටම අන් අයට උපකාරී ජීවත් වීමට ක්‍රියා කරන්නට වටිනවා. අද ලෝකයේ ඇතැම් දෙනා තුළ ලංකාව සම්බන්ධයෙන් පෙරදි අදහසක් තිබෙන්නේ ලක්පැසියෝ ආගම ධර්මය අනුගමනය කරන ජාතියක් වුවද විදේශවලදී ක්‍රියා කරනකොට අන් අයට උපකාරී නොවීමෙන් ක්‍රියා කරනවා කියන හැඟීම ඇතැම් දෙනා තුළ තිබෙනවා. ලෝකේ තමන්ගේම මනුෂ්‍යයන්ට උපකාර නොකරන රටවල් අතරින් එකක් හැටියට ඇතැම් දෙනා තුළ වැරදි අදහසක් ලංකාව සම්බන්ධයෙන් තියෙනවා කියලා විදේශවල යන උදවිය මේ නැහැතකදී අප සමග ප්‍රකාශ කළා. අපිට ඉතාම අවාසනාවන්ත සිද්ධියක් ඒක අහන්ට සාපි මේ වටිනා දර්ශනයක් අනුගමනය කරන ජනතාවක් හැටියට අපි හැම වෙලාවකම අන් අයට උපකාර කරන පිරිසක් කියන එක පැහැදිලි කරන්නට වටිනවා. ලෝකෙට පෙන්වන්නට පමණක් නෙමෙයි අපේ ජීවිත තුළින් ඒක ක්‍රියාත්මක කරන්නට වටිනවා. මේ නිසා පින්වතුනි දර්ශනයක් පිළිගන්න හික්මිච්ච ජන සමාජයක් හැටියට අතීතයේ තිබිච්ච වටිනාකමක් තමයි අපි සමග ජීවත් වෙච්ච හැම දෙනාගේම දුක සතුට බෙදා හදා ගැනීම. ශාපිත තිබෙන පමණින් අන් අයට උපකාර කරන්න අපිට ශක්තිය තිබෙන වෙලාවේදී
අන් අයගේ දුක සංසිඳීම සඳහා ක්‍රියා කරන්නට ඉදිරිපත් වෙනවා නම් ඒක අපේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම අපේ හදවත් සිසිල් කර ගැනීමට ගන්න අපි වටිනා ක්‍රියාමාර්ගයක්. ඒක බුදුහාමුදුරුවෝ බෞද්ධ දර්ශනයෙන් පෙන්ලා දීපු උදාර සත්පුරුෂ ක්‍රියාමාර්ගයක්. මේ නිසා අපි මේ සත්පුරුෂ ධර්මයේ පිහිටගෙනයි අපි හැම පියවරක්ම ගත යුතු වන්නේ. මෑත භාගයේ දිහා බැලුවාම මම මුලින් සඳහන් කළා බුදුහාමුදුරුවෝ ලෝකයේ යුද්ධේ බැහැර කළා ප්‍රතික්ෂේප කළා කියලා. නමුත් සමහර දෙනා තමන්ගේ බලය ලෝකේ පුරා දිනු කර ගැනීම සඳහා යුද්ධයේ අවියක් කොටගෙන ක්‍රියා කරනවා. මේ අවාසනාවන්ත සිද්ධිය තමයි ලෝකයේ අද බෞද්ධ රාජ්‍යයක උරුමය ටික ටික අධිවේගණය යනවා. එය අපේ කුසීතකමක් හැටියට කල්පනා කළොත් ඒක වැරදි දෙයක්. අද අග්නිදිග ආසියාවේ බෞද්ධ බලයම් ප්‍රමාණයකට පිරිහීගෙන ගිය ගතියක් අපිට පේන්න තිබෙනවා. මේ නිසා බෞද්ධයන් හැටියට අපි අනාගත ලෝකයේ සඳහා විද්‍යාත්මක ලෝකයේ සඳහා විශිෂ්ට ධර්මයක් ආරක්ෂා කරන පිරිසක් පරිස්සම් කරගෙන අනුගමනය කරන පිරිසක්. මේ නිසා එක ජන කොටසකට පමණක් නෙමෙයි මේ මුළු ලෝකෙම මිනිස්යාගේ යහපත සඳහා ලෝක කවදාහරි දවසකදී බුදුහාමුදුරන්ගේ දේශනාව අභිප්‍රේරෙන්න පුළුවන්. අද විද්‍යාඥයෝ හොයලා බලනවා අද මේ භාණ්ඩවලට හසු වෙන දේ එදා බුදුහාමුදුරු කොහොමද සොයාගත්තේ කියලා. අධිචිත්ත බලයෙන් කොහොමද මේක සොයාගත්තේ කියලා විද්‍යාඥයන්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ සෑම දර්ශනයක් ලෝකේ අනාගතයේ වා ඇති වෙන ජනතාවට යහපතක් වෙන්න පුළුවන්. සෑ හැම ආගමිකයෙකුම යුතුයකමක් මේ රටේ ජීවත් වෙන මේ විශේෂ දර්ශනය ආරක්ෂා කිරීමට උදව් කිරීම. ඒක සත්පුරුෂ ධර්මයක්. මේ ශාපි මහන්සි ගන්තෝනේ ලක්ෂයන් හැටියට හැමදෙනා සමග සමුද සම්පන්න ජීවත් වෙන අතර තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු මේ ශ්‍රේෂ්ඨ දර්ශනය ලෝකෙටම ආරක්ෂා කරන්ට නැවත අදිෂ්ඨානයක් ඇති කරගන්න ක්‍රියා කරන්න. සාපි ආත්මార్థකාමීව පෞද්ගලික හැඟීම් පමණක් සපුරාගෙන ක්‍රියා කරනවට වඩා අතීතේ පුරා අප වෙනුවෙන් ආරක්ෂා කරගැනීමේ මේ රටේ උරුමයන් සහ මේ විශිෂ්ට දර්ශනය අනාගත ලෝකයේ සඳහා ආරක්ෂා කර තබන්නට මේ රටේ හැම ලක්වැසියෙක්ම අදිෂ්ඨානශීලීව ක්‍රියා කිරීම වැදගත් දෙයක්. ඒ ආරක්ෂා කරන්ට පුළුවන් වෙන්නේ ඒ ධර්මය අපේ ජීවිත තුළින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පමණයි. මේ නිසා ඒ ධර්මයේ සුරක්ෂිත ජනතාවක් දේශයක් හැටියට අපි ආයිස්වාසිකම් සුරක්ෂිත කරගෙන ධර්මානුකූල ජීවත් වෙන්න අදහස් කළොත් මම හිතනවා පින්තුනි අපට අනාගතයේ අවාසනාවන්ත වෙන්නේ නැහැ. ධර්මානුකූලව මේ රටේ තිබෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන ක්‍රියා කරන්නට අපට නම් වෙලාවක් අවස්ථාව සැලසේ. සත්‍යයේ පිහිටායම් සිපිරිසක් පෙරදි මාර්ගයක යොමු වෙලා ඉන්නවා නම් ඒ හැමදෙනාගේම සිත් තුළ ධර්මයේ පහළ වේවා අසත්‍යයෙන් බැහැර වෙලා ධර්මයේ පිහිටලා සාධාරණ ක්‍රියා කරන්නට මේ රටේ සමගිය ඇති කරගන්නට නිදහසේ ජීවත් වෙන්නට දේන්තරෝ ජීවත් වෙන්නට සෑම ලක්වැසියෙකුටම අවස්ථාව සැලසේවා. මේ සඳහා බුදු දහම සංඝ කියන පුණ්‍යරෝණී ආශිර්වාදයක් අපේ සත්පුරුෂ ක්‍රියාමාර්ගයක්. ඒ වගේම මෙවැනි අවස්ථාවකදී අපි ගත යුතු සෑම ශක්තියක්ම ප්‍රයෝජනයට අරගෙන මා මුලින් සඳහන් කළා වගේ ලෝක හැම දිනකටම මේ අපි අනුගමනය කරන වටිනා ක්‍රියාමාර්ගවල සත්‍යතාවය පැහැදිලි කර දෙන තුනෙන් මේ ඇගේ හිත නොමගට යොමු තිබෙන සිත් සමගට යොමු කරන්ටත් ඔවුන් තුළ ධර්මානුකූල ක්‍රියාමාර්ග හදවතින් ගොඩනැගෙන්නටත් අවස්ථාව සැලසේවා කියලා අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන අතර හැම අතින්ම පීඩාවට පත් වී සිටින හැම මිනිසෙකම ධෛර්ය සම්පන්න කිරීම සඳහා අපි ඊටාම මධ්‍යස්ථ උපේක්ෂා සහගතව සමදි සම්පන්න ඕනෑමට උපකාරීව ක්‍රියා කරන්නට අදිස්ථාන කරගන්න කියන හැඟීම මේ වෙලාවේදී ධර්මානුකූලව මෙත්සිත පෙරතු ඉදිරිපත් කරන අතර බුදුහාමුදුරුවෝ යුද්ධයේ බැහැර කරපු ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රෝරයන් වහන්සේ කෙනෙක් අපි මේ සාහිත්‍යතරම් දුරට යුද්ධයට යන්නට නොහැකිව එහෙම නැත්නම් යුද්ධයක් ඇති නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ක්‍රියා කළ යුතුව පවතිනවා. යම් වෙලාවක අපේ දුක ගැමුණු රජතුමා අපේ උරුමය ආරක්ෂා කරන්නට යම් ක්‍රියාමාර්ගයක් ගත්තනම් ඒ ධර්මානුකූල ක්‍රියාමාර්ගයයි. එබඳුම ධර්මයේ පිහිටා කරන ක්‍රියාමාර්ග තුළින් අපි අපේ උරුමයන් ආරක්ෂා කරගන්නටත් අදිෂ්ඨානශීලීව ක්‍රියා කරන හැටි ආදරෙන් මතක් කරමින් පින්තුනි අපි දැන් මේ වෙලාවේදී තථාගත බුදුහාමුදුරුවෝ ලෝකයේ දිහා බලපු හැටි සීකරමින් සල්ප වේලාවක් ධර්මයේ ශ්‍රවණය කළා දහම් සිතිවිලි පහළ කරගත්තා. මේ ලබා ගත්තා වූ සීල කුසල ආනිසංසයන් හේතු කොටගෙන අපි හැමදෙනාටම සත්‍ය පහළ වේවා ධර්මයේ පහළ වේවා අපි හැමදෙනාටම ශාන්තෝ සුන්දරෝ නිර්වාණ ධර්මයේ මේ පිණින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්ත. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ පාගොඩ දේවාල පාරේ පදිංචිව සිටි ජී ලීලාවති දාබරේ මහත්මිය පරලෝසපත් වූ වසර 5ක් පෙර නිමිතිරිම නිමිත්තෙන් ශාන්තුරු සෑතුළු දූදරු පිරිස විසින් බව සඳහන් වෙලා තිබෙනවා. දැන් මේ මන්දිරයට පැමිණලා ඒ පින්තුන් ධර්මයේ ශ්‍රවණය කළා. ධර්මයේ ශ්‍රවණී කිරීමනොත් දහම් පඬු පූජා කිරීම ආදී ලැබුවා සියලු ආංශයන් ඒ මුලින් නම් සඳහන් කරපු ජී ලීලාවති දාබරේ මහත්මිය ඇතුළු පරලෝසපත් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපාපගේ නමින් පරෝකප්පාසින් ඥාතවරයා මේ පින් අනුමෝදන් වීම නිවන් සැපතම ළඟා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන්ට දෙවියන්ටත් අපටත් මේ පින් වලින් ශාන්තුණියුන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්ට. දෙහිවල පාමංකඩ ගංගාරාමාධිපති කිරලපන ශ්‍රී විජ්ජාරාම ධර්ම පරේක්ෂණ පුස්තකාලයේ අධ්‍යක්ෂ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍යපාද මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ පැවැත්වූ ධර්මානුශාසනාවයි ඒ අවසන් වූයේ.